තමයි කුරුටිකුම ගිය චන්ද්‍රදිත් එක්ක මේ ඩීල් එක කතා කරන්න කියලා. කොමරි සල්ලි අරන් එන්න කියලා. මෙයා බොරු කියන්නේ අංකල්. මෙයා හදන්නේ කුරුළු බේරගන්න. කුරුළු බේරගන්න? මම මොකටද කුරුළු බේරගන්නේ? අම්මයි කවුද? ඒක තමයි මමත් අහන්නේ මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් ඇයිවා මේ කම්පැනි කේ කෙල්ලෝ තියාගන්නේ නෙලවලා දාන්න නැතුව. පුචා මම මොකටද කුරුළු එනවන්නේ? මොකක්ද යා කරපු වැරද්ද? ඔයාට ඉතින් ඒක කියලා දෙන්න ඕනේද? දුව. තා පොඩක් ඉන්නකො. අභිමන් මම දැන් හිතනවා කුරුළු මේ කම්පැනි කේ හිටිය කාලේ දැන් හොඳටම ඇති කියලා. ඔයාට යව තවත් විශ්වාස නම් මම තව එක චාන්ස් එකක් දෙන්නම්. එයාට කියන්න මේ කම්පැනි එකේ දියුණුවට එක දෙයක් කළ පෙන්නන්න කියලා. මුතුන් කරන්නේ දැන් නෑ තාත්තේ. අපි දෙන්න වැඩ කරන්නේ කොහොමද මේ කම්පැනි දියුණුවට තමයි. අපි දෙන්න? කවුද අපි දෙන්න? පේනෝනේ දක. මෙයා ඉස්සර හැම තීරණයක්ම ගත්තේ මගෙත් එක්ක කතා කරලා. දැන් මෙයාට මාව ඕනේ නෑ. දැන් මම හැම තීරණයක්ම ගන්න ඒකෙල්ලත් එක්ක එකතු වෙයි. පූජා මේ විකාර කියලා මේ තාත්තා ඔලෝල් ගන්න බා පූජා. විකාර නෙමෙයි අභිමන්. ඔයා හොඳටම වෙනස් වෙලා. මන් දන්නේ ඔයාට වෙනස තේරෙනවද කියලා. හැබැයි මට ඒ වෙනස හොඳට පේනවා. ඔයා ඉස්සර අපි කියලා කතා කළේ මේ පූජා ඔයත් එක්ක ඉන්න හින්දා. ඒ වුණාට අද ඔයා ඔළු උඩින් තියන් ඉන්නේ කුරුළුව. ඒක හොඳටම පැහැදිලියි අපි මන්. ප්ලීස් තාත්තේ. ප්ලීස්. මාව වැරදි විදිහට තේරුම් ගන්න එපා. ප්ලීස්. දැන් පේනව නේද අංකල්? අර යක්ෂණි මෙයා ගොළු කොයිතරම් අවුල් කරලාද කියලා. Come on පූජා. කම් විකාර කතා කරලා නැති ප්‍රශ්න දෙකක් බා ප්ලීස් මේ 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 දැන් දෙන්නම කතාව නවත්තන්න දෙන්නම හරි අවිබන් මට හවසට කියන්න ඔයාට කීයක් ඕනේද කියලා පූජා අපි යමු මට ඔයත් එක්ක වැදගත් දෙයක් තියෙනවා කතා කරන්න සොරි. හයි. ඔයා කාට හරි කිව්වද මේ ඔෆිස් එක අස්වෙනවා කියලා? ඔව්. හයි. මං ඒ අදහස වෙනස් කරගත්තා. අයියෝ. හයි. පූජා කිව්ව මට අස්වෙන්න එපා කියලා. මාව මේ කම්පැනියට අවශ්‍යයි. උදේ කාට නේද පූජාට නම් අවශ්‍යයි. ඉතින් එයා මගේ බෙස් ෆ්‍රෙන්ඩ් නේ. එයාට විතරයි මගේ අගේ තේරෙන්නේ. ඔව්. එහෙම වෙන්න ඕනේ. මොකද ඔයා අස්වනොත් කවුද මේ කම්පැනි එකේ ඔබතුමු ටික එයාට කියන්නේ නේද? රාජ් මේ මං ඔය අනිත් කට්ටිය වගේ නෙවෙයි. මම මේ කම්පැනි එකට ආදරය කරන්නේ හදවතින්මයි. ඔව්. ඒකත් ඒකත්. මේ සෙනුරි ඔයා මේ ඔබතුමු කී කී ඉන්න වෙලාවේ මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයා අද හොඳ තැනක. ඔයා කියන්නේ කුරුළු කරපු වැඩේ හරිය කියලාද? සනුරේ මේ නෑ මම මේ කියන්නේ චන්ද්‍රාදිත්‍ය කියන මිනිස්සයව මේ කම්පැනි එකේ පාර්ට්නර් කෙනෙක් විදිහට ගන්න ප්ලෑන් කරපු එක හරියද? ඒකේ වාට අදාළත්වයක් නෑනේ. ඒකට තමයි මේ කම්පැනි එකේ ඩිරෙක්ටර් බෝඩ් එකක් ඉන්නේ නේද? අනිත් එක මේ ඒකවා මේ පූජාට කිව්වේ කම්පැනිට දෙන ආදරයකට නෙමෙයි. කුරුළුට ඇනේ ගහන්න. ඒක නැත්ත කතන්දරේ. ඔව් මට පුළුවන්කමක් තියෙනවා නම් ඒ කෙල්ලව බෙල්ලෙන් අල්ලලා මං එළියට දාන්නේ. පූජ නොහිඳින්න තමුන්ටත් වෙන්නේ ඔය ටිකම තමයි. පරිස්සම් වෙලා ඉන්නවා. මම නෙවෙයි. ඔයා ඔයාගේ යාළුවට කියන්න පොඩ්ඩක් ප්‍රවේශමෙන් වැඩ කරගෙන යන්න කියලා. මොකද පූජ විතරක් නෙවෙයි. අභිමන්ගේ තාත්තා දැන් මේ කම්පැනි එකේ වෙන්නේ මොනවද කියලා ඇහ ගහගෙන ඉන්නේ. අනිත් එක ඔගොල්ලෝ වාසනාවන්තයි. අමිල මේක ගැන දැනගත්තේ නැති එකගෙන. හා. ඇත්තද? ඉතින් ඔච්චර උදව් කරන එකේ ඔය ටිකත් කරලා දෙනවා. අවශ්‍ය දේවල් අවශ්‍ය වෙලාවට වෙයි පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ බාය
Wait. Chane. අද මොකද පාරවැරදිලාද? පාරවැරදිලා නෙවෙයි මං. ඔබ තමයි මම ලංකාවට එන්නේ මාසයකට දෙකකට එකපාරයි. ඒ ආවත් ඉන්නේ දවස් දෙක තුනයි. පොඩු පොඩේ යාළුවෝ බලන්න වෙලාවක්. එකවස් එක චෙක් කරා දිව්වා. වාඩි වෙන්න. මොනවද බොන්නේ? මොකුත් තෝන්නේ ජලේ. මං කලබිලා ඉන්නේ. යන ගමන් දාවේ මං අත ඔෆිස් එකට ගියා. ඔව් මං දන්නවා. දුව කිව්වා. ආ කිව්වද? එහෙනම් විස්තර කියන්න ඇතිනේ. අප චන්ද්‍රාදිත්‍ය කියන මිනිහා ගැන කතා කරන්න ආවේ. ඔව් ජනේ මේ අපේ පුතා දන්නේ නැතුව මේ මිනිස්සයව ලං කරගන්න හදලා තින්නේ මේ පොඩි සල්ලි ප්‍රශ්නයක් කින්දා. සෝ අපිට කිව්වනේ ඉවරයිනේ. අපි උදව් නොකර ඉන්නවාද? දැන් මේ ප්‍රශ්නේ ඉවරයි ජනේ. මම පුතාට සල්ලි ටික දුන්නා. කවුද අර කුරුළු කියන කෙල්ල? ඒ කෙල්ල මේ වදයක් වේගෙන එනවා කියලා ආරංචි. ඒ ජනේ අපේ පුතාගේ සෙක්‍රටරි කෙනෙක්. ඒ ළමයා හොඳට ඉගෙනගෙන තිනවා. ඒකයි අපේ පුතා යව ලං කරන් ඉන්නේ. මේ පූජා දුව නම් කියන්නේ ගෑනුන්ගේ හැටි දන්නවනේ ජනේ. පොඩි දෙයක් තිබුණත් ඒක මහා ලොකු දෙයක් විදිහට හිතට ගන්න. හැබැයි මං අවවාද කළා වේ. ඒ ළමයාව වැඩි ලං කරගන්න ඉපයි කියලා. මම මේ ජනේට කියන්න ආවේ පුළුවන් කමක් තිබුණොත් ඔෆිස් එක පැත්තේ ගිහිල්ලා පොඩ්ඩක් බලන්න කියලා. තෝ ඉන්නේ ඔෆිස් එකේ වැඩ වලට මං එච්චර ඇඟිලි ගහන්නේ නැහැ. බලමු. වෙලාවත් තිබෙන මං බලන්න. වැඩේ කොට දැම්මට පස්සේ වුණා අපි කියමු. එතකම් මේක දැනගන්න ඕනේ උඹයි මායි කුරුලි විතරයි. ඕකේ? ඇයි? නෑ මම බින්දයක් අහන්න ඔබ ඇත්තම උත්තරේ කියනවා. කමොන් මචං. ඔබගේ පොඩි කාලේ ඉඳන් යාළුවා. ආ? ඔබ මොනවද මගේ නොදන්නේ? මොන දෙයක් ආපහු මං කියන්න. නෑ මේ අපේ කම්පැනි එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඔබට විශ්වාසවන්ත අපේම එන්නේදී මේ පිට කෙනෙක් වෙන කුරුළුඹ විශ්වාස කරන්නේ ඇයි? ඒක මං කොහොමද ඔබට කියන්නේ? හා? හරි. මැනිකක් ගනින්කෝ. මේ මැනිකක වටිනාකම තේරෙන්නේ මචං. මේ මැනික ගැන දන්න කෙනෙක්ට. මේ මැනික වටිනාකම තේරෙන කෙනෙක්ට. කුරුළු කියලා කියන්නේ මචං මාරම අමුතු වෙනස් ක්වොලිටිස් තියෙන කෙල්ලෙක්. කුරුළු මචං අපිට නෙමෙයි පිටකෙන්ටවත් වරදක් කරන්න කෙල්ලෙක් නෙමෙයි. ඔය අපේම කියන අය ගාව නැත්තේ අන්නේ ක්වොලිටි එක. අන්නේ ජෙනුයින් ක්වොලිටි එක. තේරෙනවද? අනිත් එක කුරුළු වැඩ කරන්නේ මේ කම්පැනි එකට නෙමෙයි. මට. කුරුළු වටින්නේ මේ කම්පැනි එක නෙමෙයි. මාව.
හිටියන්තම් බෝ තේරුම් ගත්තා. මතක දිස්සර ඔබට ඔය කතාව කියනකොට ඔබට බැන්න. ඒ කාලේ මචං කුටුළු කියලා කියන්නේ මට සේවකයෙක් විතරයි. දොඩද? ඒක අනේ මන්ද මට තේරෙන්නේ නැහැ. මට ඒකල ගොඩක් වටිනා මචං. කොච්චර වටිනවද කියලා කියනවා නම් මට මෙතනින් හැමෝගෙම වැඩිපුර විශ්වාසය කෙල්ල විතරයි. මම වැටි කරගෙන යන්නෙත් ඒකල නිසා. කරි හේතුවක් හින්දා කවදා හරි දවසක කියලා බොරවට්ටු මොකද කියන්නේ? නෑ ඒ කවදාවත් වෙන්නේ නැහැ මචං. මේ වෙනස් වෙන ලෝකේ වෙනස් වෙන්නේ නැති එකම දෙයක් තියෙනවා නා. මොනම දෙයක් තියෙනවා නා. ඒකුල් විතරයි. මට ඇත්තම කියන්න. ඔයා මගේ දරුවට ආදරේ කරන්නේ නැද්ද? ඇන්ජලා, ඔයා මම පුදුම කතාවක් නේ අහන්නේ. මේ රේෂ්මා, ඔයා කටවගෙන පාඩුවේ පැත්තකටලා ඉන්නවද? මේක අපේ පවුල් ප්‍රශ්නයක්. වල පවුල් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? මේක අපි හැමෝටම බලපානවා. මේ ඇන්ජලා, ඔයා අයියාගෙන් ඩිවෝස් වුණාට පස්සේ අයියා ගැන කතා කරන්න කිසිම අයිතියක් නැහැ. ඔයාට වන්දි ගෙවුව හැටි දන්නේ අපිනේ. දැන් ඔයාට බෑ අපිට බලපෑම් කරන්න. මේ මට කාටවත් බලපෑම් කරන්න ඕනේ නැහැ. මම කියන්නේ මට ඕනේ මගේ දරුවගේ තාත්තව. එච්චරයි. ආ ඇත්තද? ඒ කලින් හිතන්න තිබ්බනේ. එන මොකටද ඩිවෝස් උනේ? මොකටද වන්දි ගත්තේ? ඔබ නවත්ත ගන්න ප්ලීස්. දෙන්නටම කියන්නේ. කවද වෙනකන් නවත්තන්න දයි? ඔයාලට පුළුවන් මේ ළමයි දෙන්නටම තාත්ත වෙන්න? අයියේ මේ මෙයා හදන්නේ ඔයාව අමාරුවේ දාන්න. මේ මට කවවත් අමාරුවේ දාන්න ඕනේ නැහැ. පිට කෙල්ලෙක් දුව කරගන්න නැතුව තමන්ගේ ලේයින් හැදෙච්ච දරුවන් නම දෙන්න කියලා මම කියන්නේ. කොල්ල කොහොමද පිට වෙන්නේ? මේ මගේ දුව. දුව මට මුළු ලෝකෙටත් ඇඩිය වටිනවා. එතකොට මන්දිරා කාගේද? එයාට තාත්තා ඕනේ නැද්ද? එයාට තාත්තා ඕන නිසා තමයි ඔයගලන්ට මෙහි ඉන්න දීලා තියෙන්නේ. මලින්ද? මට ඕනේ නැහැ කුරුළුගෙන් ඔයාව වෙන් කරන්න. මේ උනට මට මගේ දුවගේ තාත්තා ඕනේ. හරි. ඔයා දැන් මොකද කරන්න කියන්නේ? කරන්න ඕනේද? සුභද්‍රව මේ ගෙදරින් යවන්න. ඔය දැම්මේ ඉඳලා පේන එළියට පේනව නේද අයියේ? මේ ඔහොම කතා කරන්න එපා. ඔව් ඉතින් ඔයාටත් දරුවෙක් හිටියා නම් අම්මා කෙනෙක්ගේ දුක තේරේ හොඳට. අම්මා කෙනෙක් වෙන්න ඕනේ දරුවෙක් ගැන දැනගන්න. නංගි තමයි කුරුළු පුංචි කාලේ බලාගත්ත මේ වෙනකම්. මේ මලින්ද මට ඕව වැඩක් නැහැ. සුභද්‍රව මේ ගෙදරට ගෙන්න ගන්න එපා. එයාට ඉන්න තැනකටලා ඉන්න කියන්න. මට එක කියන්න බෑ. ඇයි? ඔයාටත් උන හොර ගෑණි කසාද ගෑණි දෙන්නා මේ ගෙදර තියාගන්නද? මලින්ද මං කාගේවත් පෞල් ජීවිතයක් අවුල් කරලා නැහැ ඇන්ජලා. මොකද අවුල් කරේ නැත්තේ? ඔයා හින්දා මගේ පෞල් නැති උනේ. ඔයා හින්දා මම මලින්දකින් ඩිවෝස් උනේ. ඔයා හින්දා මට මගේ දරුවන්ට තාත්ත නැති උනේ. ජලා කියන්න දැන් තියෙනවද මට කියන්න? සුභද්‍රව විදිහට කතා කරන්න ඔයාලට කිසිම අයිතියක් නැහැ. හොඳ වෙලාවට මට අයිතියක් තිබුණ නැත්තේ. අයිතියක් තිබුණා මම මෙයා බෙල්ලෙන් අල්ලලා එළියට දාන්නේ. ඇන්ජලා මගේ මනුස්සකම නිවටකමක් කියලා හිතන්න එපා. මට ඔයාගේ தත්ත්වය තේරෙනවා. හැබැයි එහෙම නොයි කියලා මගේ දුවගේ ජීවිතයේ ප්‍රශ්නයක් ඇති වෙනකම් මට බලන් ඉන්න බෑ. ඇයි?
කුරුළුට තාත්තා ඉන්නේ. ඒක වාට වැඩක් නැහැ. ඒ මොකද මට වැඩක් නැත්තේ? මන්ද සරක්කුව ඒක වාට වැඩක් නැහැ කියලා. කුරුළු කියන්නේ මගේ දුව. මං කුරුළුගේ තාත්තා. ඔයා හැමනි කියන්නේ? ඔයා අපිව බාර ගන්න නැත්තම් මමයි දුවයි මේ ගේ ඇතුලේ මැරෙනවා. ඔබට මේ හැමෝටම සතුටෙන් ඉන්න පුළුවන් නේද? මම දෙයක් වෙන්න දෙනවා කාටවත් වලක් කරන්නත් බෑ. හැබැයි මලින්ද මේක හොඳට මතක තියාගන්න. මමයි දුවයි මැරෙන තනියම නෙමෙයි. අයියලා මං කිව්වා මේ බලන් මෙහෙට වද්ද ගන්න එපා කියලා. මලින්ද කුරුළු නිසා ඔයාගේ පෞල් ජීවිතේට ප්‍රශ්නයක් ඇති වෙනකන් මම බලාගෙන ඉන්නේ නැහැ. මං තීරණයක් ගන්නම්. මලින්ද බලන්න ඒ දෙන්නගේ මකමැත්තක් නෑ මලින්ද. ඔයාටයි හරි තීරණයක් ගන්න බැරි. පොඩ්ඩක් මං කින්ද අහන්නකෝ මලින්ද. ප්ලීස්. කොහෙද යන්නේ? හදිසියෙන්ද? අම්මා සබ හම් වෙන්න යනවා සෙනරි. මොකටද? ඔයාලට ඒව අවශ්‍ය නැහනේ. දන්නවා. ඔයාලගේ දේවල් මට අවශ්‍ය නැහැ කියලා. යන්න යන්න. අභිමන්ස බලාගෙන ඇති. මං අර දීපු සල්ලි ටික මට ආපහු. මං අනිද්දට ඒක ආපහු දෙන්න. අත්මේ නීල බබලු අපේම ජාතික ලුණු රසය ලක් ලුණු හැමතට ලුණු ලේවායේ නිෂ්පාදිතයි.